මට හිතාගන්න බෑ මේ වගේ දේවල් සල්ලි දීලා අරගෙන කන මිනිස්සුත් මේ ගත්තේ මේ ගත්තේ නෑ අත්‍තරම අපිට ඕනුනේ මේ වගේ එකක් ගන්න කියලා බලන්න මේ තත්ත්වෙ මොකෝ කියලා බලන්න රුපියල් 750යි 750ට අපිට හම්බුනේ බත් හැඳි දෙකයි චිකන් ග්‍රෑම් 150ක් එච්චරකුත් නැද්ද වන්ද එච්චර නෑ බං පාම් පිටි ග්‍රෑම් 100ක විතර රොටියක් වගේ ඩෝ එකකුයි මේක මන් නම් ඇයි එහෙම කරන්නේ මේ බං අර ටීවී එකේ පෙන්වන වීඩියෝ එකේ අම්මට සිරි චිකන් මේ පා වෙනවා නම බ්‍රීසා කොහොමද කියන්නේ පොස් නමත් තිබ්බට මේ මචං හොයාගන්න උන්ට ගහන්න ගහන්නවා ආයි බොන් ෆුඩ් ලවර්ස් ඔන්න ආද අපි ඇවිල්ලා තින්නේ පාන්දුරු බීච් එකට ඇත්තටම පාන්දුරු බීච් එකට පාන්දුරු බීච් එකෙන් කන්න නෙමෙයි හැබැයි කැම් වගේක් අරගෙන ආවේ මේ දවස්වල දන්නවා ඇති පීසා හට් එකේ මරු අයිටම් එකක් යනවා පොඩක් අන්කොමන් අයිටම් යන්නේ බා අන්කොමන් අයිටම් එකක් යනවා ඇත්තටම බීට්සා කියලා ඒක තියෙන්නේ පොඩි ඩෝ එකක් ඇතුළට බත් තමා තියෙන්නේ චිකන් සහ මේව අපි ඒකෙන් දෙකක් අරන් ආවා වෙජි බීට්ස් එක සහ චිකන් බීට්ස් එක එකක් රුපියල් 750යි දෙකම 750යි දෙකටම 1500යි ගියේ බලමු කොහොමද කියලා අපි අද මේක ට්‍රයි කරන්න යන්නේ පානදුර බීච් එකේද අපේ බෝඩරේ ඉඳන් යන්නේ බර මෙන්න තියෙනවා අපි ගත්ත බීච් පැකේජ් එක ලස්සනයි මේ මෙතන කරන්නේ 아무ත කේස් එකක් වගේ දිනනවා නේ අනේ මන්ද අපිට මේක බෑග් එක අපි මෙහෙන් අල්ලන් ආවට මෙහෙන් අල්ලන් ඉන්න පුළුවන් බෝ මේ බලහ ඒ එතකොට දෙකෙන් අල්ලන් ගායි නේ මේ හතරෙන් අල්ලන් ඉන්න බෝ මේ ඒක කා කේසි මේ දින්නේ අපේ මේ බීච් සා පැකේජ් එක ආපු එක මේ බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා අපිට වෙනම මේ තව පොඩි අයිටම්ස් වගේකුත් හම්බෙලා තිනවා. කරිස් වගේ යන්නේ මේ සලාඩ් එකකුත් තිනවා මචං. මේ දෙකටම උත්තරයි දීලා තියෙන්නේ. තව එකක් තියෙන මේ ඩබල් තිනවා මචං. මේ වගේ හතරක් තියෙනවා. 750ට. කොහොමද බලමු ප්‍රීසයි. ඔවා. අනිත් පැත්ත හැරලා දුකද හරි පැත්ත. මේ තමයි. අපි කපල කන්න ඕනනේ. ආ. ලොකු එකක් නෑ මේ වෙජ් චිකන් එක නේ චිකන් කොට එක වෙජි වගේ බා චිකන් තමයි ලොකුම සීන් එකක් නෑ මේ නිකන් මේ ඇතුළට වෙන්න මුකුත් නෑ නේ බත් එක විතරයි මේ ඔව් නේ බා බලමු ඔය බ්‍රීට්ස් එකේ ටේස්ට් එකත් බලමු මේ ලොකු සීන් එකක් නෑ බා මේ සුදු බත් එක නිකන් පාන් ගෙඩියෙන් මැද්දට දාලා වගේ ගත්තී බුද්ධිකට ගියානම් 750ට සුපිරි බත්යක් කතයි ඔබ මේක හිතා මේ චිකන් කැල්ඩියක් හරි දින විජිය කිය මොකක්ද බන් තියෙන්නේ අර හොද්ද දාම් බලන්න ටික අතනම ලොකු සීන් නැහැ මේක මොකද පට්ටම අපරාධයක් මට තියෙනවා පට්ටම අපරාධයක් මොකද ගන්න නම් එපා කියලා කියන්නේ දැනට චිකන් එක කාලා මේ ඊට පස්සේ ආයි යට දෙකින් තනි කර පිටිකුලිය මේ මෙන්න මෙතන මේ මෙතනින් පස්සේ ආයි පිටිකුලියක් තියෙනවා පිටිකොලේ දින ඉටඩ ගන්න කමට මේ චිකන් ග්‍රේවි චිකන් ග්‍රේවි වෙන්නේ නැදිනේ මොන පහවද මොකද පොලසුව දබ්බම් මේකෙන් ඉන්න මොන පහ විතර දී ඒ ඇත්තට මට තේරෙන්නේ නැහැ පීසා හට් එක මේ වගේ ප්‍රොමෝෂනල් පැක් මොකටද හදන්නේ කියලා ඔබට ඒක තේරුමක් තියෙනවද ඒ පිළිබඳව මොකක්ද තේරුමක් තියෙනවද නෑ මට නම් තේරෙන්නේම නැහැ ඔබට ඇත්තද අපරාධ සිරාට බ්‍රිස් එක නම් ගන්න එපා. පීසා ටිකක් කන්නේ ලාභ.
දැන් මට මේක ගත්තන් පස්සේ කීයද හැකි දැන් මේක මචං ආසාවට කන්න බත් එක්ක චිකන් ටිකක් හරි තිනවා වෙජිටේරියන් කෙනෙක්ට මේක අරගෙන කන්න තින්නේ මචං බත් ටිකයි මේ ලුණු කැලි ටිකයි මේ පම්පිටි ඩෝ එකයි විතරයි අපරාදේ සිරාඩ පාද මට හිතා ගන්න බෑ මේ වගේ දේවල් සල්ලි දීලා අරගෙන කන මිනිසුත් මේ ගත්තේ මේ ගත්තේ නැත්තරම අපිට ඕනුනේ මේ වගේ එකක් අරගෙන බලන්න මේ තත්ත්වෙ මොකෝ කියලා බලන්න රුපියල් 750යි 750ට අපිට හම්බුනේ බත් හැඳි දෙකයි චිකන් ග්‍රෑම් 150ක් එච්චරකුත් නැද්ද මන්ද එච්චර නෑ බං පාම්පිටි ග්‍රෑම් 100ක විතර රොටියක් වගේ ඩෝ එකකුයි මේක මන් තව සලාඩ් අවුලක් නැත්තම් මං ඕගලන්ට මෙහෙම කරන්නද මේ බත් එක හාලා මේ පිටිගුලිය පෙන්නමුද යකෝ මේ බස් බලහන් කොයි ඇයි එහෙම කරන්නේ නේ බං අර ටීවී එකේ පෙන්වන වීඩියෝ එකේ අම්මට සිරි චිකන් මේ පා වෙනවා යයි බං මිනිසුන්ට මෙහෙම කරන්නේ මට මචං අර වෙජිටේරියන් එක ඕපන් කරන්නවත් හිතුනේ නැ දැන් නම් මේක දැක්කම කොහෙ නේ අපි බලමු වෙජිටේරියන් බ්‍රිස් එක කොහමද කියලා ඒක නම බ්‍රිස්ා කොහොමද කියන්නේ පොස් නමක් තිබ්බට මේ මචං හොයාගන්න උන්ට ගහන්න ගහන්න ඕන හන්ද දියන් අනිත් හන්ද කො විතර දුක විතරවද ආමේදී පැකේජ් එක නම් සුපිරි ලස්සනයි ලස්සනට තියෙනවා පැකේජ් එක හොඳයි අර පාරේ අරන් ඉද මිනිස්සු බලනවා පීසා හට් එකේ හොඳ පැකේජ් එකක් අරන් යන්න කියලා ඔව් මෙන්න අපි වෙජිටේරියන් එකත් අරගත්තා මේ පොඩි ලුණු කැලක් තියෙන වෙජිටේරියන් කියලා සංකේතාත්මක කරන්න ඕනේ මේක නම් හොඳයි බා ඒක හොඳයි වගේ. ඒකනේ බං. කලබලහ. මේක පොඩි මේ මුන්ට එක්ක මේකට කරිය දාන්නවත වෙලා දන්නේ නැහැ බං මේක මේ බලහන් මේක ඇටි. පොට්ටපාටයි නේ බං. මේක මෙජර මේ. මේක වෙජිටේරියන් හොද්ද මරුව ඈ. ජැප්නා වගේ අර ග්‍රීන් පීස් දාලා ලුණු දාලා කඩල දාලා මට තේරෙන විදිහට ඒක වෙජි එක හොඳයි නේ මචං බීට්ස් එකේ මේ චිකන් එකට වඩා කඩල දිනවා ග්‍රීන් පීස් දිනවා මේ මොනවද ඒකට විතරද වෙජිටේරියන් එකට විතර දාන්න බෑනේ බං වෙජිටේරියන් එකට කොදියම් බං අලු කෙහෙල්ද ටෝෆු දෝයද ටෝෆු එන්නේ නේ ටෝෆු තමයි ටෝෆු ඒක හැබැයි කරි එක හොඳයි වගේ බං පොදියම් බං ටෙස්ට් එක මොකෝ ටෙස්ට් එක හොඳයි ඒත් මචං එකත් අර උඩින් විතරයි තියෙන්නේ මචං අර අපිට පෙන්වන කමර්ෂල් එකේ පෙන්වන්නේ මචං මේ මගේ තේ වෙජිටේරියන් බීෆ්ස් එක ගන්න එපා මේ බං පීසා ටේ නෝ පීසා ගන්න බීස් එක ගන්න එපා බීස් එක බොරුවට ඇතනු ගෝ 100% කියනවා ගන්න නම් එපා ගන්න එපා පරාද සල්ලි පීසා ටයක් ගාලා නෑ අපි වෙනසරත් මේ විජේන එක අරගත්තේ හොඳයි මට ඔව් ඒක තමයි තුනක් ගන්න ඇවිද්ද සංජුවා තව තුනක් ගත්තා තව 750ක් පාඩුයි එන්නේ කිසිම වෙලාවක විජේන එක ටිකක් හොඳයි කාර්කට වඩා ටිකන් එකට වඩා මේටි අර කඩල මේ ජැප්නා මේ පොද්දා තියෙන මට අපි මේක මාස ගණනක් තිස්සේ try කරන්න ආදු දුකක් අපිට එක්පාරකුත් වීඩියෝ කරන්න කියලා බැරි වුණා ඇත්තටම මේ. ඇත්තටම බැරි වෙච්ච එක ගැන සතුරු වෙනවා මේ. දැන් ආසාවට ගත්තේ මොකද්ද කියලා බලන්න ගොඩක්ම TV commercials ගාලා මේගොල්ලෝ ගොඩක් promote කරනවා. Beats කියලා රුපියල් 750ට සමස්තයක් ගත්තම රුපියල් 750ට වටින් නැති දෙයක් කියලා මං හිතනවා. මීට වඩා වටින දේවල් ලොන්දන රුපියල් 750ට අරන් බඩ පිළින කන්න පුළුවන්. අපෝ අනිවාර්යයි. මං දන්නේ මේක ලංකාව විතර තියෙන pizza chain එක. පිටර දිනාද මේ මන් දන්න දන්න මේක නැද්ද කොයි පිටරට මිනිස්සු මේක පණ නම් හොයන් ගිල්ල බලන්න හරි එහෙනම් ඕක තමයි ආදර වුණේ බිරිට්ස් එක්ක අලවි ලුක් වකර දෙන්නේ වකර තරියට පත් උනා යාළු වෙනේ සෑහෙන්න මේ හවස් වරු අපි මේක අරන් ඇවිල්ලා ආතල් එකේ කන්න තමයි මේ බීච් එකට ආවේ මේක තේරෙන්නේ නැත්නම් මේ දැන් නම් මේ වැයි බර කාලු ගුණ තියෙන අපේ පැත්තේ ඔව් උදේ 11 ඉඳන් හවස 3 වෙනකම් විතරයි තියෙන්නේ මේ රැයට ගන්න නැහැ රැයට ගන්න නැහැ
නිකන් ඔයකොල්ලෝ නිකන් බනිනවා බනින්න අරන් නිකන් කාලා බනින්න වගේ වුණා කියලා නම් අරගෙන try කරලා බලන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් බනීවි අනිවි කාලා විරලා එහෙනම් මේ අදරාටි අපි යන්නේ ගෝ මේ කියන වෙන මොනවාරි කවුන්ට් කිව්වද අතරින් මොනවාරි කාලා මේ කරන්න එහෙනම් මතයදී ඔබ subscribe කරන්න bell button එක click කරන්න like කරන්න facebook වලින් follow කරන්න instagram වලින් අපේ පොඩ්බඩස් ජය වේවා.